සුබ දවසක් වැහැමුතුම අපි අද කතා කරන්නේ 2023 රජය විසින් පනවන ලද බද්දෙන් අපේ සැරවැකින් අඩුවන මුදල ගන්නේ කරන්නේ කොහොමද සහ ඒ මුදල පහසුවෙන්ම ලබා ගන්න ක්‍රමය ඒ ගණනය කිරීමෙන් ලැබෙන බද්ද අපිට ලේසියෙන්ම බලා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන කතා කරන්න යන්නේ හොඳයි අපි වීඩියෝ එකට යන් මුලින්ම ගත්තොත් ඒ බද්ද අය කිරීම සඳහා පාදක කරගත්ත දත්ත සම්මත තමයි උඩ මේ පේන්නේ මුලින්ම ලක්ෂයට අඩු සහ ලක්ෂයට අඩු අය ඒ බද්දෙන් නිදහස් කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ සහ ලක්ෂයත් සහ 141,667 අතර ආදායම ලබන අයට 6%ක බද්දක් හිමි වෙනවා ඒ වගේම 141,667ක් සහ 183,333ක් අතර පරිදි ලබා ගන්න අයට ඒ ඉතුරු කොටස සඳහා 12%ක අගයක් සඳහා බදු ගෙවන්න සිද්ධ වෙනවා ඒ වගේම 183,333ක් 225,000 අතර අයට 18%කුත් 225,000 266,667ක් අතර කාටට 24%කුත් 266,667ක් 308,333ක් අතර අයට 30%ක අගයකට 308,333ක් වඩා වැඩි වෙන සැලරි එකක් ලබා ගන්න අයට සඳහා 136ක උන්ට අය කරන විදිහ තමයි මෙවුන් මේ බදු ප්‍රතිපත්තිය ගෙනල්ලා තියෙන්නේ හොඳයි අපි බලමු මේ වෙබ්සයිට් එක taxadvisor.lk එකේ මේකේ අපේ සැලරි එක මෙතන ඇතුළත් කරලා පස්සේ අපිට පුළුවන් බලා ගන්න කොච්චර බදු මුදලක් අපිට අපේ පඩියේ සඳහා අපේ සැලරි එක සඳහා වැටෙනවද සහ ඒක ගන්නෙ වෙන්නේ කොහොමද කියලා අපි මුලින්ම බලුවොත් රුපියල් ලක්ෂයක් සඳහා රුපියල් ලක්ෂයක් සඳහා ඒ අගය ටැක්ස් එකක් විදිහට සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් අපි ගත්තොත් 120,000ක් කියලා ඒ 120,000ට අදාළව ගණනය කිරීම වෙනවා. මෙතන ගණනය කිරීම වෙන්නේ මෙතනදී ඇත්තටම කරලා තියෙන්නේ වාර්ෂික ආදායම මාසෙන් බෙදුවොත් වාසි මාසික ආදායම වෙනවා. මාසික ආදායම ලක්ෂයකට වෙන අයට බද්දෙන් නිදහස් කරලා දෙනවා. ඒතර ඊට පස්සේ අපි අර මුලින් සටහනින් දැක්කට පස්සේ ඒ වගේම ඒක 105,12න් බෙදුවට පස්සේ මේ දින වාර්ෂික ආදායම ඒක 12න් බෙදුවට පස්සේ එන ඊළඟ කොටස සඳහා 106 කාගයක් ගන්නවා. ඒ 6ට අදාළ බද තමයි මෙතන 1200ක විතර වැඩින්නේ. මෙතන අර මුල් කාණ්ඩයේ නිසා 120,000ක් කියලා කියන 100,000 ලක්ෂ ඊළඟ කොටස අතර නිසා ඔහුට ලැබෙන බද්ද වෙන්නේ 1200ක්. අපි ගත්තොත් ඊළඟට 150,000ක් කියලා ඔහුට කාණ්ඩ දෙකකට තමයි බද්ද වදින්නේ. මුල් කාණ්ඩයේදී 6%කුත් ඊළඟ කාණ්ඩ සඳහා 12%කුත් විදියට බද්ද වදිනවා. ඊළඟට අපි 250,000ක් කියලා ගත්තොත් එතනදී කාණ්ඩ හතරකට වදිනවා. 6%, 12%, 18% සහ 24%ක ඒ වැට් මුදල එහෙම නැත්නම් බදු මුදල ගෙවන්න සිද්ධ වෙනවා. අපි ගත්තොත් 350,000ක් කියලා. 350,000යිදී මෙන්න මේ කාණ්ඩ සියල්ලම අයිති වෙනවා. මේ කාණ්ඩ සියල්ලටම අදාළ විදියට ගෙවන්න ඕන සම්පූර්ණ බදු මුදල තමයි මෙතන යටින් සඳහන් වෙන්නේ 52,500ක් කියලා. 350,000ක් හම්බ කරන කෙනෙක් නැත්නම් 350,000ක සැරවර එකක් තියෙන කෙනෙක්ට 52,500ක බදු මුදලක් මේ නව බදු ප්‍රතිපත්තිය අනුව ගෙවන්න සිදු වෙනවා. මම මේකේ ලින්ක් එක පල්හැන් දාන්න ඕන කෙනෙකුට තමන්ගේ සර්වර් එක බලලා තමන්ට පුළුවන් එතකොට කොහොමද තමන්ගේ ආදායමට අනුව බදු මුදල ලැබෙන්නේ කියලා. හොඳයි එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධලා හිටියට ඔබට බොහොම ස්තුතියි. අපි නැවතත් වීඩියෝ එකෙන් හම්බ වෙනතුරු ඔබට සුබ දවසක්.